ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තන වෙත කොළඹින් අවිස්සාවෙල්ලෙන් වියගමින් සහ වවුනියාවෙන් බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ ආසාදිතින් හමු වෙයි ව්‍යක්තියත් ඉහළ මට්ටමක දුම්පිටි පානය කරන්නන්ටත් මූලිකත්වය ලබා දී මූලික අධ්‍යය යටතේ කොවිඩ් එන්නත ලබා දිය යුතුයි දුම්කල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරයි දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසමේ වාර්තාව සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ වාර්තාවත් පාර්ලිමේන්තුවේදී විවාදයට දීඝවාපි අරුණ අරුමුදල් රැස් කිරීමේ සමාරම්භ උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් නැරඹේ ගැසට් නිවේදනයක අගය වත්මන් ආණ්ඩුව නැති කළා සමගි ජනබල වේගයෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ සිව්වන දිනටත් රැස් වුණා එහිදී දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසමේ වාර්තාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොමිසමේ වාර්තාව ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් වැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව දැන් පුවත්පත්වල සඳහන් වී තිබෙනවා ඒ වාර්තාවේ මාගේ නමද සඳහන් වී තිබෙන බව අතිශය වැදගත් එම දේශපාලන පරිගණීම් පිළිබඳව කොමිෂන් සභාව වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ඒ වගේ දෙවෙනි වාර්තාව පාස්කු ප්‍රහාරය ඒතර මට දැනගන්න කැමති මේ මේ සතිය අපි බලාගෙන නැවත නැවත කතා කරන එකේ තේරුමක් නැහැ ඉදිරිපත් කරයි කියන්නේ හැබැයි දැන් සතිය අවසන් දිනේ අද දිනේත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවල් ගැන අපි මීට කලින් පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රකාශයක් කරා රජය වෙනුවෙන් අපි පොරොන්දු වුණ පරිදි ඔබතුමාට ඊයේත් මම වෙනමත් දැනුම් දුන්නා අපි ඒක ඉදිරිපත් කරනවා බොරු ප්‍රවෘත්ති ඇත්ත ප්‍රවෘත්ති රස ප්‍රවෘත්ති නැති ප්‍රවෘත්ති පළ කරලා ප්‍රචාරය ලබනවා නමුත් අනුරකුමාර දිසානායක මැතිතුමා ඊට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක් ඔබට ඔරොත්තු දෙන්න පුළුවන් ඔබයි මමයි ඔබට ඔරොත්තු දීලා තියෙනවා කලින් සමහර ජනාධිපති කොමිෂන් සභාවල් වල වාර්තා අද වෙනතුරු ඇවිල්ලා නැහැ ඒකත් පාර්ලිමේන්තු ඉතිහාසයේ ලොකු අඩුවක් දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තා ඒ වගේම දේශපාලන පරිගණීම් පිළිබඳව කොමිෂන් සභා වාර්තාව මේ පළවෙනි කාරණාව තමයි මොකද්ද ප්‍රමාදයට හේතු දෙවෙනි කාරණාව තමයි ලෝකේ හැමතැනකම මේ වාර්තාවේ අඩංගු වෙලා තිබෙන කරුණු කාරණා ප්‍රචාරය වෙනවා නමුත් මේ පාර්ලිමේන්තුවට මේ වාර්තාව ලැබිලා නැහැ ඒක පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදයට කරන්නා වූ බරපතල අගෞරවයක් කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි ඒ නිසා මේ කොමිෂන් සභා වාර්තා දෙකම සභාගත කරන්නට කටයුතු කරන්න ඔයි මේ පාර්ලිමේන්තුව තුවට අගෞරවයේ අපේ ඉතිහාසයේ අනන්ත ප්‍රමාණ දක්වලා තියෙනවා අපි බැලුවොත් අපිට අහෝගේ අවුරුදු පහේ බැලුවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බිලියන 18ක් තියෙනවා කියලා ඩොලර් බිලියන 18ක්. එහෙම මඩ ගැහුවා. එහිඳ මේක අලුත් දෙයක් නෙමෙයි. අපි මඩ ගහන්න යන්නෙත් නැහැ. අහෝගේ අවුරුදු පහේ වෙච්ච දේවල් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරපු හැටි අපි දැක්කා. ඒව අත්විඳ එක්කෙනෙක් මම දවස් 76ක් නොකරපු වරදකට මා හිරේ දැම්මා. ඒ කාලේ ඔබතුමාලා හිනා වෙවි හිටියේ. අපි විඳපු දුක අපි තමයි දන්නේ. රංජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන කිව්වා මේ දවස් ගානේ හොඳයි ඔබතුමා විපක්ෂ නායක හැටියට සටන් කරන එක ගැන. හරි හැබැයි ඔබතුමා පැහැදිලිව ප්‍රකාශයක් කිරුවේ නැහැ අදටත් පාර්ලිමේන්තුවේ එතුමා දඬුවම් ලැබලත් අධිකරණය තපහස කරලා ගියේ ඔබතුමාගේ පක්ෂේ එතුමාව එළියෙද්දිත් පාවිච්චි කරුවා අද හිරෙද්දිත් එතුමා පාවිච්චි කරනවා ඔබතුමාලා තමයි එතුමාව මුරුංගත්තේ තිබ්බේ ඔබතුමාගේ පක්ෂය ඔබතුමාලාගේ නායකයෝ එතුමාට අවවාද දුන්නේ නැහැ මේව කරන්න එපා කියලා ඔබතුමාලා අප්පුඩි ගැහුවා පිටිපස්සින් ඉඳගෙන අද රංජන් රාමනායක ඒ පාවිච්චි කරලා එතුමාව හිරෙව්වේ ඔබතුමාලා ඔබතුමාලාගේ ආණ්ඩුවෙන් තමයි නඩු දැම්මේ රංජන් රාමනායක මැතිතුමාට එතුමා හැසිරිය යුතු ආකාරයේ මේ විදියට පහර ගහන්නේ මේ විදියට විවේචනය කරන්නේ කියලා මම නම් කවදාවත් කිසිම දවසක කියලාත් නැහැ කරලත් නැහැ එතකොට මේ ඔබතුමාලා කිව්වා මේ අපි සතුටක් ලැබුවයි කියලා ඔබතුමාලාට හිංසනයක් සිදු වුණා නම් එවන් චරිතයක් මා තුල නැහැ එවන් ගුණාංග මා තුල නැහැ හැබැයි ඔබතුමා මතක තියාගන්න ඕන ඔබතුමාලා ආවේ ඉතිහාසය ආපහු ක්‍රියාත්මක කරන්න නෙවෙයි ඉතිහාසයේ සිදු වුණු වැරදි අවබෝධ කරගෙන දෙපැත්තම වැරදි හැමෝගෙම වැරදි ඒව අවබෝධ කරගෙන ඒව නිවැරදි කරන්නයි ආවේ මේ ආවේගශීලී වෙන්න එපා මම රංජන් රාමනායක මැතිතුමාගේ නෛතික ව්‍යවස්ථානුකූල දීඝවාපිය අරුණ අරුමුදල් රැස් කිරීමේ සමාරම්භ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා දීඝවාපිය චෛත්‍යරාජයන් වහන්සේ ප්‍රතිසංස්කරණයේ පිණිස අරුමුදල් රැස් කිරීමේ දීඝවාපිය අරුණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී ආරම්භ වුණා
සොළොස්ම ස්ථානවලින් එකක් වන දීගවාපිය මෙරට දාගත් අතර විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර සද්ධාතිස්ස රජතුමා විසින් මෙම චෛත්‍ය ඉදි කර තිබෙනවා. දීගවාපිය විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව චෛත්‍ය ප්‍රතිසංස්කරණය සැලසුම් කෙරුණා. ව්‍යාපෘතිය දවසරකදී අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන අතර රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයක්. දෙස් විදෙස් අනුග්‍රාහකින්ට ඊට මූල්‍යමෙන්ම ශ්‍රමදායකත්වය ලබා දිය හැකි. විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වුණා. සියම් මහා නිකායේ අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට සෙත් ප්‍රාර්ථනා කළා. යලි දකිමු දීගවාපිය වෙබ්බඩ වියලි දැක්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. දීගවාපිය අරුණට පළමු දායකත්වයේ දෙමින් නාවෙන ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය අගුල්මඩුවේ ආර්ය නන්ද හිමියන් විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 100ක මුදල සහිත චෙක්පත් දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. දීගවාපිය චෛත්‍ය රාජයන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමගාමීව පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසෙමින් ශාලා හතරක් සහ කාමර 20කින් සමන්විත විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. දංකොටුව සහ ආරච්චි කට්ටුව ප්‍රදේශවල ඉදි වූ නව නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීම අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සිලොන් කැච් පුද්ගලික සමාගමේ නව මත්ස්‍ය නිෂ්පාදනාකාරිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දංකොටුවේදී විවෘත වුණා. මෙම සමාගම ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, චීනය, තායිලන්තය සහ තායිවානය යන රටවලට සකස් කළ මුහුදු ආහාර අපනයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයනකරුවෙක්. සිලොන් කැච් පුද්ගලික සමාගමේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12ක් වන අතර නව නිෂ්පාදනාගාරය විවෘත කිරීමත් සමග වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් අපේක්ෂා කරනවා. කාර්ය මණ්ඩලයේ 150ක් සහ 1500කට වැඩි ධීවර ප්‍රජාවක් නියෝජනය වන පවුල් සඳහා මෙමගින් සෙත සලසනවා. නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමෙන් පසු ඉදිරි වසර තුන තුළ අපනයන ඉලක්කය පවතින සීමාව මෙන් තුන් ගුණයකින් ඉහළ තැබීමට නියමිතයි. මේ අතර පුත්තලම ආරච්චි කට්ටුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා සීෆුඩ්ස් නිෂ්පාදනාගාරය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. විදේශ වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් මත්ස්‍ය අපනයනයේ යෙදෙන ශ්‍රී ලංකා සීෆුඩ් සමාගම රැකිය 600ක් පමණ උත්පාදනය කර තිබෙනවා. විදේශ වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදනාගාරය තුළ ඉහළ ප්‍රමිතියකින් යුතු මත්ස්‍ය සැකසුම් සිදුවන ආකාරය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. අපනයන ප්‍රමිතියකින් යුතු ශ්‍රී ලංකා සීෆුඩ් නිෂ්පාදන ඉදිරියේදී දේශීය පරිභෝගිකයන් උදෙසා රට පුරා පිහිටවන වෙළඳ සල් ජාලාවක් ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව උදා වෙනවා. වත්මන් ආණ්ඩුව විසින් ගැසට් නිවේදන පිළිබඳව ඇති විශ්වාසය බිඳ තමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වෙළඳ අමාත්‍යාංශයෙන් දාලා තියෙනවා බඩු විලාග කරගෙන කියලා රතු කකුළු 106 ඉඳලා 93 වෙනකන් සුදු කකුළු 105 ඉඳලා 93 වෙනකන් බන්දුල ගුණවාදන මැතිතුමා අඩු කරන්න දෙයක් නැහැ. දැන් මහ කන්නේ වී එනවා. වී එනකොට දැන් වෙළඳ පොලේ රතු කකුළු සුදු කකුළු 95යි 98. හැබැයි පහුගිය කාලේ කොච්චර ගැසට් ගැහුවද? එකක් ගහලා අනිත් පහව දැම මේවා කොනද ගැසට් කිව්වම ඉස්සර මිනිස්සු විශ්වාසය ඇති බරටේ ජනතාවගේ ගැසට් එකක් ගැහුවා මේක තමයි නීතියක් වගේ කියලා. නැති කරලා දාලා තියෙනවා ගැසට් එකක් ගැහුවට දැන් ගණන් ගන්න. අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ගැසට් පාස්කු ප්‍රහාරයේ ජනාධිපති වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. අපි ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී කථානායකතුමාටත් විශේෂයෙන් අවධානය යොමු කරා ඉදිරිපත් කළා නැහැ. ජනාධිපතිවරයා පත් වෙලා අවුරුද්දක් මාස දෙක තුනක් ගිහිල්ලා තවමත් ඒ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණත් හරියට කරලා නැහැ කියන එක නීතිපතිවරයාත් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. එතකොට දැන් මේ අද චූදිතය බවට පත් කරලා තියෙන්නේ ප්‍රධාන සැකකරු බවට පත් කරලා තියෙන්නේ ඒ කියන්නේ හරියට පරීක්ෂණ ටික කරන්නේ නැතුව ලක්ෂ 69 ජනතා වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරන්නේ නාට්‍ය විය යුතුයි කියලා. මේක ඇත්තක් නම් කඩා වැටීම පටන් අරන් ඉවරයි කියන දේ මට කියන්න. හැබැයි මේක නාට්‍යයක් නම් තව ටිකක් ගාලා අල්ලගෙන යන්න පුළුවන්. මම එතුමාට මතක් කරලා දෙන මෙතනදී ඔබ
राजपक्ष राजपक्ष प्रकाश ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට කිසිඳු පුද්ගලයෙකුට අභියෝග කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි පොදුජන පෙරමුණ මූලික වෙච්ච සංධානයක් එක්ක වැඩ කරන්නේ. නමුත් ගොඩාක් අය අනුමාන කරනවා මේ පක්ෂ 12ක් එකතු වුණාම මේක මේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්ද කියලා. නෑ බොහොම පැහැදිලි වගකීමෙන් මතක් කරනවා. ඒ අයට ස්වාධීන අයිතියක් තියෙනවා මේ පක්ෂ සම්බන්ධව කතා කරන්න. මේ පක්ෂ ඉදිරි සැලසුම් පිළිබඳව කතා කරන්න. අපිට පොදුජන පෙරමුණ විදිහට අපි ඊ එකතුනේ පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා පොදුජන පෙරමුණ පක්ෂ විදිහට අපිට ඒක රාසී වෙන්න. හැබැයි ඒ වගේම බොහොම පැහැදිලිව අපි මතක් කරනවා ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව පිටත් යම් පුජ්‍යලේ පුජ්‍යල කණ්ඩායම් මක් විශ්වාස කරනවා නම් තැන් තැන් වල සාකච්ඡා කරලා කුටු කුටු ගාලා මේ ආණ්ඩුවට යම් කිසි හිදවීමක් කරන්න හෝ දන්වන්න මොන හේතුවක් නිසාවත් ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න තාක්කල් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න තාක්කල් ඒ වගේම මේ පක්ෂයේ නිර්මාතෘ බෙසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න තාක්කල් අපි පසුපෙළ මන්ත්‍රීවරු විදියටත් පොදුජන පෙරමුණ විදියටත් ශක්තිවන්තව ඉන්නවා කියන කාරණාව බොහොම පැහැදිලිව මතක් කරගන්න. යහපාලනේ හිටපු අය අද මැරෙලි පුදුනා වගේ සමහර වෙලාවට අපිට උපදෙස් දෙමින් මෙන්න මේවා මේ මේ විදියට වෙන්න තිබුණයි කියලා කියනවා. ඒ අය හිටියානම් අද නැගෙනහිර ජටියක් ඉතුරු වෙන්නේ නැහැ. MMC ගිවිසුම ගහලා ඇමරිකාවත් එක්ක සම්පූර්ණයෙන්ම රට පාවලා දෙන්න තැන්ට යන්න තිබුණා. මේ කොවිඩ් ව්‍යසනේ නුත් අපි දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් මරණ තැන්ට පත් වෙන්න වෙන තිබුණා තත්ත්වය. අනන්න ගන්න උත්සාහ කරන ওই නායකය හැමෝම වග කියන්න ඕන රංජන් විසින් මේ සමාජයට ගෙනාවු ඒ පිළිගුල් සහගත දේශපාලනය. සමගි බලවේගයේ සජිත් ප්‍රේමදාසලා ඇතුළු කණ්ඩායම වගේ කිය යුතුව තියෙනවා. නමුත් අද ඔහු කියපු ප්‍රකාශ ගැන වගකීමක් ගන්නේ නැතුව ඔවුන් අද ඔහුව නිදහස් කර ගන්න හදනවා. බ්‍රිතාන්‍ය පැතිරියන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතින් මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන තිබෙනවා. එම වෛරස් ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත වන බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍ය පැතිරියන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතින් මෙරට, කොළඹ, අවිස්සාවේල්ල, බේගම සහ වවුනියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව මෙවන විට අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පැවසුවේ එම වෛරස් ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවයි. වැදගත් සොයාගැනීම වුණේ පහුගිය මාස දෙක පුරාවටම ඉංගලන්තයේ පුරා පැතිරිච්ච මේ අර B117 කියන ලීනියජ් එකට අදාළ වූ මියුටේෂන් සහිත මේ අපි වෛරස් ප්‍රභේද කිහිපයක්ම හඳුනාගෙන තිබෙනවා. ඉතින් මේ පුද්ගලයන් අපිට වාර්තා වෙලා තිනවා කොළඹ නගර සීමාවෙන්, අවිසාවෙල්ලෙන්, බියගමින්, වවුනියාවෙන් සහ කිහිප දෙනෙක් විදේශගත සිට පැමිණ අයගෙන් වාර්තා වෙලා තිනවා මේ ලීනියජ් එකට අදාළ වූ මේ වෛරස් ප්‍රභේදය සහිතව. අනිත් වැදගත් දේ තමයි මේක සාමාන්‍යයෙන් වෛරස් ප්‍රභේදයකට වැඩිය ඉතා වේගයෙන් පැතිරීම හැකියාව 50%කට වඩා වැඩි අඩුම තරමින් මේ ව්‍යාප්ති වීම ට්‍රාන්ස්මිසිබිලිටි එක. ඉතින් ඒක තමයි දැනට අපි මේ වාර්තා හැටියට අපි සාරාංශයක් විදිහට ඉදිරිපත් කරන්න තියෙන්නේ. සමහර PCR කට්ටවල තියෙන SGN එක ඩිටෙක්ට් වෙන්නේ නැහැ. හඳුනා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට PCR පරීක්ෂණයක් මගින් සැක කරන්න පුළුවන් මෙම මියුටේෂන් එක තියෙනවා කියලා. ඉතින් අපි පාවිච්චි කරන සමහර PCR කට්ටවල ටැක්පාත් කියන PCR කට්ටලේ මේ SGN එක SGN ටාගට් ෆේලිය එක ආවම පස්සේ අපි සැක කරන්න පුළුවන් මේ අලුත් වේරියන්ට් එක කියලා. ඉතින් ඒක නිසා PCR වලින් හඳුනා ගැනීමට නොහැකි වීමක් නෙමෙයි තියෙන්නේ. PCR වලින් නිව් වේරියන්ට් එක දකිලා මග පෙන්වීමක් සිදු කරනවා මේ විශේෂිත වූ PCR කට්ටල පාවිච්චි කරාන් පස්සේ. කොහොමද ආවේ කියන එක ඇත්තටම අපි අධ්‍යයනය කළ නැහැ. පොසිබිලිටිස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ පිටරටින් ඉඳන් ආපු කෙනෙක් අපි කොච්චර ඉතාම හොඳින් ක්වොරන්ටයින් කරත් සමහර වෙලාවට ඒ ක්වොරන්ටයින් සෙන්ටර් එකකින් ලීක් වීමක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ලංකාව තුළ මේ ප්‍රභේදය නිර්මාණය වෙන්න බලන අපිට හිතෙනවා දෙවෙනි එක වැඩිපුර වීමේ හැකියාවක් තියෙනකල. මොකද විවිධ තැන්වලින් වාර්තා වීමත් සහ දැන්ට ලංකාවේ ව්‍යාප්තිය පෞගිය කාලවලට වැඩි ටිකක් වැඩි වීමත් අනුව අපේ සැකයක් තියෙනවා මේක ලංකාව තුළදීම
බිහුණා වෙන්නත් පුළුවන් මොකද වෛරස් එක ඉක්මටික්මට පැතිරෙනකොට තමයි ඒ විභේදනය වෙනකොට තමයි මියුටේෂන් වීමේ හැකියාව තියෙන්නේ මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසිනිකා වැක්සින් එකට මේ UK ස්ට්‍රේන් එක දැනට තියෙන වාර්තා අනුව බලපෑමක් නැහැ කියන එක තමයි කියන්නේ තියෙන්නේ ඒ නිසා වැක්සින් එකට වැක්සින් එකේ efficacy එකට දැනට බලපෑමක් නැති විදිහේ වාර්තා තමයි තියෙන්නේ ඒ නිසා දැනට සියලුම නිර්දේශ අනුව වැක්සින් එක සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් कोविड मृतदेह संबंधी अवसान तीरणे कथयुते एपिल बंदव वगकीम पेवरियती विद्वत कमिटो विसिन बव पूज्य आचार्य ओमल पेसो विदहिम्यान पवसनवा उन्वहन्से मेवा पेवसुवे अदु एम्पिलिपिटिय प्रदेशे पेवती माते हमुंकदे कोरोना वायरस आसादित ऊंगे मृत शरीर आदाहन कलयुतुद भूमदाने कलयुतुद केन प्रश्नयत् देशपालक सह आगमिक नायक एत्तो इवत्विय युतुई मेगन साकच्छा करन तींदु तीरन गन्न आगमानुकूलव हो देशपालन आवश्यकतावन मत सिदु नोविय युतुई एसेनं विय युत्ते कुमक्द मे विषय संबंधे वगकीम पेवरुनु विद्वत् कमिटुवे तींदु तीरन तमै मेतेंदी क्रियात्मक विय युत्ते ए ओनेम आसादित ऊंगे मृत शरीर आदाहन करनवद भूमदान करनवद कियन प्रश्नेट पिदुलुतुरु सपियुत्ते देशपालन नायकत्वयेन नेवेयि आगमिक नायकत्वयेन नेवेयि ए पिलितुर सपियुत्ते विद्वत् कमिटुव मगिन මනයි කියන බවයි අපේ අදහස මෙතන මේ අරුබුදකාරී ප්‍රශ්නයට ඒකාන්ත විසඳුම තියෙනවා දුම්වැටි පානීය කරන්නන්ටත් මූලිකත්වයේ ලබා දී මූලික අධිර යටතේ කොවිඩ් එන්නත ලබා දිය යුතු බව දුම්කොළ සහ මද්දසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමතී රාජපක්ෂ මහතා පවසනවා යදු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අප විසින් ප්‍රකාශයක් කළා මේ කොවිඩ් 19 එන්නත ලබා දීමේදී දුම් උරණ මත් වතුර බොන පිරිසට ප්‍රතිශක්තිකරණයේ අඩුවීම නිසා මේ ලබා දෙන එන්නතෙන් නිසි ප්‍රයෝජනෙ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයේ ලබා ගන්න ටිකක් අමාරු බවත් ඒ වගේම එන්නත ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම මාස 3ක් 6ක් කාලයක් මේ මත් වතුර සහ දුම් ඇටි භාවිතයෙන් තොර වෙලා ඉන්න කියන පණිවිඩය අපි සමාජගත කළා. මුද්‍රිත මාධ්‍යවල ප්‍රකාශයක් වුණා පහුගිය දවසක ජේෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කළා කියලා මේ කතාවේ ඇත්තක් නැහැ කියලා. ඉතින් මම පළවෙනියෙන් අහන්න කැමති කවුද මේ ජේෂ්ඨ සෞඛ්‍ය නිලධාරියා කවුද කියලා. මොකද නමක් සඳහන් කරන්න බැරි ජේෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් ඉන්නවා නම් අපේ අමාත්‍යංශයේ හෝ කොවිඩ් එන්නත සම්බන්ධයෙන් එහෙම කියන්නේ. දැන් ඔබ කිව්වේ නැද්ද සෞඛ්‍ය අමාත්‍යංශයට සෞඛ්‍ය අමාත්‍යතුමියට ඔබට නිල වශයෙන් කියන්න හැකියාව තියෙනවනේ බොන අයට සිගරට් බොන අයට මේක දෙන්න එපා දුන්නොත් වැඩක් නැහැ කියලා. ඔබ කිව්වද උන්ගේ අදහස මොකක්ද ඒක? නෑ. දැන් අපි දුම්කොළ මද්දසාර භාවිතා කරන පිරිස අර මං කිව්වා වගේ ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණේ බොහොම අඩුයි. දුම් ඇටි බීපු කෙනෙකුගේ තියෙන ශ්වසන පද්ධතියේ තියෙන ආබාධ බොහොම වැඩි. ලක්වීමේ ප්‍රවණතාවය වැඩි නිසා ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ ඒ වගේ කට්ටියට අපි අනුකම්පා කරන්න ඕනේ. දීලා පුළුවන් නම් එන්නත ප්‍රථම කොටම ඒ අයට දෙන්න ඕනේ මේ කොවිඩ් 19ෙන් බේර ගන්න. පොරොන්දුවක් ගන්න ඕනේ ඊට පස්සේ අපි දුම් ඇටි මද්දසාර භාවිතා කරන්නේ නැහැ කියලා. ඔබ අගකීමෙන් කියනවාද එතකොට දුම්මැටි මත් වතුර ගන්න කෙනෙක් දිගින් දිගට මේවා ගණිමින්ම මේ වැක්සින් එක ගත්තාම මේක රටේ ජාතික ධනෙ අපරාධේ අපදැවීමක් කියලාද ඔබ කියන්නේ? ඇත්ත වශයෙන්ම මොකද පලාපොරොත්තු ප්‍රතිඵල කිසිවක්ම ඇති වෙන්නේ නැහැ. කම්පැනි කියනවාද මේ ඔබ එන්නත ගත්තොත් දුම් සහ මද්දසාර ඔබට මේ අගුණයි කියලා? නැහැ කම්පැනික් වශයෙන් ඒ කර්මාන්තේ වශයෙන් එහෙම එකක් කියන්නේ නැහැ. නමුත් ඒවා ඒක කියන්න ඕනේ ඇත්තටම කම්පැනි නෙමෙයි වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු විද්‍යාඥයෝ තමයි කියන්නේ. අධිකරණයෙන් වර්තා වූ පුවත් කිහිපයක් දැන් අල්ලස් චෝදනාව එළවී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස පළමුවනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුවට අදාළව අධිචෝදනා පත්‍ර ඉක්ුද්දා විත්තිකරුවන්ට බාර දීමෙන් පසුව ඔවුන්ට නියම කරන ලද අපේට අදාළව කොන්දේසි සපුරාතිවේදයේ පරීක්ෂා කිරීම සඳහා එය අද දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටවෙන්දිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 40කට අධික මුදල් සහ වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වුණේ යයි චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉක්ුත් යහපාලන රජය සමයේ ගොනු කෙරුණු නඩුවක වැඩිදුරු විභාගය සඳහා මාර්තු මස 12 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටවෙන්දිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. අල්ලස් කොමිසම් විසින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතුස ආයතනයේ හිටපු සභාපතිවරයාට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ ගොනු කර තිබූ නඩුවක් අප්‍රේල් මස 30 වෙනිදා කැඳවෙන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල අංක 2 මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරුවරුන් වන ශෂි මහේන්ද්‍රන් සහ අමල් රන්රාජායන මහත්තුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. රටවටාපුවත් කිහිපයක් වෙතයි අවධානය. एम्ब्रिपिटी अध्यापन कलापे पासल वलट देदास विसेक वसरे पलविनी श्रेणी संधा एतुलात्मन सिसुन गेन अडु अध्यामलापे सिसुन हेत्त तुन देनकुट सहा सामने रहिमी वरुन विसिपस देनकुट पासल उपकरन बेदातीम अदपिर वरु वेसेदु करुना ए आचार पूज्य ओमालपे सोबित हिम्यान गे अनुशासकत्वेन මත්කුඩු ග්‍රෑම් 282ක් ළඟ තබා ගැනීමේ වර්ධට වර්ධකරෝ පුද්ගලයෙකුට අද ගාල්ල දකුණු පළාත් බද මහාධිකරණයෙන් මරණ දඬුවම් නියම කර තිබෙනවා. අක්මීමන පොලිස් බල ප්‍රදේශයට අයත් ගෝනාමුල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකුටයි මෙලෙස මරණ දඬුවම් නියම වී ඇත්තේ. හෙලකොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ පාසල් සිසුවෙකගේ සිරුරක් තලවකැලේ පොලිසිය විසින් ගොඩගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ රත්නීල කැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකගේ සිරුරක් මෙලෙස ගොඩගෙන ඇති බවයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හොමෙමු හෙට උදැස්සන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.